අද අපි දැක්ක නැවත වතාවක් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහුගේ අදහස් ඉදිරිපත් කරනවා රටේ ආර්ථික තත්ත්වය ගැනත් දේශපාලන තත්ත්වය ගැනත් විටින් විට කරන අන්දමට අදත් එසේම කළා ඒක අහගෙන ඉන්නකොට මට හිතුනේ ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉතිහාසය දේශපාලඥයන් සහ නායකයන් විකෘති කරන විදිය අද හොඳටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් අපිට පෙන්නුවා. ඔහු කතා කරා කවුරුවත් රට බාර ගන්න හිටපු නැති අවස්ථාවක මොකද ගින්දරට පැනලා වගේ රට බේරගත්තා කියලා. නමුත් ඒ සම්පූර්ණ කතාව නෙවෙයි. මෙතනත් මේ වෙනකොටත් ආණ්ඩුව පැත්තෙන් ගොඩනගන කතාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන කවුරුවත් රට බාර ගන්න හිටපු නැති අවස්ථාවක ඔහු විතරයි ඉදිරිපත් උනේ කියලා. ඒක එහෙම ඒක ඇත්තටම සත්‍ය නෙවෙයි. අපි සියලු දෙනාම දන්නවා ඒක ඒ කාලය තුල සිද්ධ වුණේ කොහොමද? මොකද්ද සිද්ධ වුණේ? පාර්ලිමේන්තුව තුල සාකච්ඡා වෙච්ච දේවල් සහ පාර්ලිමේන්තුව තුල එකඟතාවයක් තුල නායකයෙක් හොයන්න ගත්ත උත්සාහයක් තියෙන වෙලාවක තමයි ගෝඨාභය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත් කරේ. ඊපස්ස ජනාධිපති වෙන්න ඔහු නිතරංගයෙන් පත්තුන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව තුලම ඔහුට විකල්ප හැටියට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා දල සරහ පෙරම මන්ත්‍රීවරයා තරඟ කරා. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තමයි ඔහු පත් උනේ. එතකොට ඔහුට කියන්න බෑ වෙන කවුරුවත් ඉදිරිපත් උනේ නැහැ කියලා. ඉදිරිපත් වුණා. එතකොට මේ ගොඩනගන කතාව තුල ඔහුත් ආණ්ඩුවත් පෙන්눔 කරන්න හදන්නේ ඔහු එක මෙතන මතුත් කරා මේ පවතින දේට පවතින නායකත්වයට විකල්පයක් නැහැ. එකම උත්තරේ තියෙන ආණ්ඩුව තුල එකම උත්තරේ තියෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ නායකත්වය තුල කියලා. මේක අතිශයින්ම භයානක තත්වයක්. මේ විකල්පයක් නැහැ කියන කතාව තමයි මේ මොහොතේ තියෙන්න පුළුවන් ප්‍රතිගාමීම අදහස. දේශපාල මේ ආර්ථික අර්බුදයට විකල්පයක් නැහැ. පවතින නායකත්වයට විකල්පයක් නැහැ. මේ පවතින පාර්ලිමේන්තුවට විකල්පයක් නැහැ කියලා මේ විදියට ජනතාව බිය කරන එක ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක්. විකල්ප හැමතිස්සෙම තියෙනවා. හැම දෙයකම විකල්පයක් තියෙනවා. ජනතාවට අයිතියක් තියෙනවා ඒ විකල්ප ගැන හරියට දැනුවත් වෙලා විකල්ප තෝරගන්න. නමුත් මේ විදියට බලයේ ඉඳගෙන විකල්ප නැහැ කියන කතාව නැවත නැවත ගොඩනගන්න හදන එක නැවත නැවත මේ විදියට ඒක සමාජගත කරන්න එක කරන එක තුලින් ඇත්ත වශයෙන්ම කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ සහ අතිශයින්ම භයානක දෙයක්. විකල්ප පිළිබඳ තියෙන සංවාද විකල්ප පිළිබඳ මතුවෙන්න පුළුවන් සංවාද මර්ධනය කරන්න ගන්න උත්සාහයක්. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ජනතාවට අපි කියනවා විකල්ප තියෙනවා. මේක විතරක් නෙවෙයි එකම ක්‍රමය. රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව විතරක් නෙවෙයි එකම විසඳුම. විකල්ප තියෙනවා. විකල්ප තෝරා ගැනීමේ අයිතිය මේ ජනතාවට තියෙනවා. ඒ විකල්ප පිළිබඳ සංවාද කිරීමට මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. නැවත නැවත කියන්න අවශ්‍ය නෑ මම හිතන්නේ. මෙතන අපි ගොඩාක් කතා කරපු දෙයක් ආණ්ඩුව විසිනුත් ජනාධිපති විසිනුත් කියන මේ ආර්ථිකය දැන් ස්ථාවර වෙලා තියෙන්නේ. දැන් අපි යන්නේ රිකවරි මෝඩ් එකට කියන එක. ඔහු එතනත් කියනවා පුද්ගලයන්ගේ කතා නෙවෙයි වැදගත් වෙන්නේ සමස්ත ජනතාව සහ කියලා ඔහු ඉදිරිපත් කරන දත්ත ටිකක් තියෙනවා. ඔව්, ආර්ථිකයට දත්ත අවශ්‍යයි, ආර්ථිකයට නිර්ණායක අවශ්‍යයි. ඒක ගැන අපි ඒවා ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් ඒවා පමණින් අපිට ආර්ථිකයක් ගැන කතා කරන්න බෑ. මිනිසුන්ගේ ජන ජීවිත, මිනිසුන්ගේ කතන්දරත් මෙතන වැදගත්. ආර්ථිකය එදිනෙදා ජීවිතවලට බලපාන විදිය ගැන කතා කරන එකත් වැදගත්. ආර්ථිකයක් තියෙන්නේ නිර්ණායක සඳහා පමණක් නෙවෙයි. ආර්ථිකයක් අවසානයේ වැඩ කරන්න ඕනේ රටේ ජනතාවක් වෙනුවෙන්. රටේ ජනතාවගේ ජීවිත සුවපත් කිරීම සඳහා. එතකොට ඒක සිද්ධ වෙන්නේ නැත්නම් එහෙනම් ඒ ආර්ථිකයේ ගැටලුවක් තියෙනවා මොන නිර්ණායක ඉදිරිපත් කරා. නිර්ණායක වලින් කියන්නේ පෙන්නුම් කරන්න පුළුවන් කතාවේ එක කොටසක් පමණ. එතකොට ඒ විදියට
ජන ජීවිතය තුළ ඇතිවෙන අත්දැකීම් Honorable Member, you have two more minutes. Thank you. ප්‍රතික්ෂේප කිරීම අපි දකින විදියට නැවත වතාවක් ඇත්ත වසන් කිරීමට ගන්න උත්සාහයක්. අනිත් කතාව තමයි මේ ආණ්ඩුව ආර්ථිකය ගැන කතා කරාට ආර්ථිකය ඉස්සරහට දාලා කතා කරාට නිරන්තරයෙන්ම මේ ගේන පනත් හරහා සිද්ධ වෙනේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රජාතන්ත්‍ර අවකාශය දුර්වල කරන ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලකරන ගන්න උත්සාහයන් ගැනත් අපේ අවධානය තිබිය යුතුයි. පනත් ඉදිරිපත් කරනවා තමයි. නමුත් ඒ පනත් හරහා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වල කීම බහුතරයක් ජනතාවගේ අදහස් පාලනය කිරීමටත් අදහස් මර්ධනය කිරීමටත් ගන්න උත්සාහයන් ඇත වශයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී සහයකින් පෙන්නුම් කරනවා. මේ ආණ්ඩුවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ආභරණයක් සංකල්පයක් පමණයි. ඇත්ත අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවගේ සහභාගිත්වය සහ ජනතාවට ඇහුම්කන් දෙන සහ ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තියෙන තත්ත්වය ඒ තත්ත්වය මර්ධනය කිරීමට මේ ආණ්ඩුව ගන්න පියවර ගැන මම හිතන්නේ අපි සියලු දෙනාම ගොඩක් කතා කරන්න ඕනේ. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි ජනාධිපතිතුමා කිව්වා ඔහු සුරංගනා කතා කියන්නේත් නැහැ සිහින ගැන කතා කරන්නේත් නැහැ කියලා. මම මේක කියලා අවසන් කරන්නම්. රටක් දියුණු වෙන්නත් රටකට පවතිනත් සංඛ්‍යාලේඛන විතරක් මදි ගරු අමිතතුමනි. අපිට සිහින අවශ්‍යයි. බලාපොරොත්තු අවශ්‍යයි. සිහින සහ බලාපොරොත්තු ගැන විශ්වාසයක් ඇති කරන නායකත්වයක් අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ සිහින සහ බලාපොරොත්තු විනාශ කරපු නායකයෙක් ඔය විදිය කතා කියන එක ගැන අපි පුදුම වෙන්න ඕනේ නැහැ. නමුත් සිහින අවශ්‍ය රටක් මේක. සිහින බිඳ වැටිලා තියෙන රටක්. ජනතාවට තමන්ගේ අනාගතය ගැන විශ්වාසය බිඳ වැටුණු රටක්. ඒ විශ්වාසය ගොඩනගෙන්න ඕනේ. ඉතින් අපි නැවත වතාවක් අවධාරණය කරන්නේ මේක මේ ඇත්ත වශයෙන්ම අද කරේ ඔහුගේ මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට කරපු ප්‍රකාශයක්. නමුත් අපි බලමු ජනතාව මේ වෙනකොට ඇත්ත තේරුම් අරගෙන තියෙන්නේ ඒ අනුව මැතිවරණ සුදුසු පිළිතුර ලැබී කියලා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.